utilizzare l'urina a sapere che la madre 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 කරන්න ඕන දෙයක තමයි. ඒකයි මම මේ දෙය කියන්නේ.
අනිත් කාරණා මම කියන්න අසේලායේ මම බාධාවත් කරාගේ account එක ගන්න උත්තරම නෑ. මට ඒ මේ මිනිස්සු වැඩ කරන්න ඕන නෑ. මගේ පුළුවන් නම් ඕන කෙනෙක් මේ ලෝකේ ඉන්න ඕන කෙනෙක් එක්ක කියන මගේ නමින් මම Facebook එකක් අරලා කියලා උත්තරම කියලා ප්‍රියාන්තනි Facebook එකක් අරලා කියනවා කියලා. මම පාවිච්චි කරන්නේ නෑ. නමුත් මගේ Facebook account 300,000ක් තියෙන මෙරට හොරු පාවිච්චි කරනවා. ඔන්න අදත් මට ආරම්භ වුණා ආමුතු කෙනෙක් රුපියල් 5000ක් දාගෙන තිනවා මමයි කියලා. රුපියල් 10000 දෙන්නම් කියලා රුපියල් 5000ක් දාගෙන ඉතින් ඒ ඇඩ්‍රස් එකක් මම හොයාගත්තා. ඒ අසේලා කියනවා මම ඒ වගේ දෙකයි මම වැඩ කරන්නේ නැහැ. මොන්සූරි වැඩ කරේ මම මොන්සූරි යන කාලේ මොන්සූරි අවුට් වුණාට පස්සේ මම මොන්සූරි වල මොන්සූරි දිනන කාලේ දැන් මම ජෙනරි මාසේ ප්‍රියාමනි කියන බ්‍රෑන්ඩඩ් නේම් එක. ඒ බ්‍රෑන්ඩඩ් නේම් එක තියෙන ප්‍රියාමනි කවදාවත් 2050ට වැඩෙන්නේ නැහැ. වැඩිලත් නැහැ. කිසිම කිසිම හේතුවකින් මම ඒකට වැඩෙන්නේ නැහැ. අනෙක් කාරණාව මම දැන් Facebook වල යනවා. ප්‍රියාමනිට ආරක්ෂාව රාජපක්ෂල දෙනවා කියලා නෑ. ඒක බොරු කතන්දර. රාජපක්ෂල කියලා කියන්නේ මගේ උදලයක් නෙවෙයි. රාජපක්ෂ කියන වල රාජපක්ෂ වල මගේ ශ්‍රේෂ්ඨ උතුමාචාර්යයන් කියන රට දීලා ගත්තා. ඒ ඇර මම ඔප්පු කරන්න කියලා කියන ඔය කිසිම කෙනෙකුට මම රාජපක්ෂලගෙන් ඕ වෙන කිසිම දේශපාලඥයෙක්ගේ ටොපි එක දෙයක් අරගෙන කියනවා නම් මටයි කියලා මම ඔප්පු කරන්න කියලා කියනවා. එක ටොපි එක දෙයක් මට අරන් දෙනවා. ඒක කාර්බමිටයක්, වාහන ප්‍රමිටයක්, නැත්නම් පාරක් වන්දනාත්යක් නැත්නම් රස්සාව දාන්න කියලා මොනවා හරි මට පවර් කියන ප්‍රතිලාභ අරන් දෙනවා නම් ඔප්පු කරන්න කියලා මම ඕනම් කෙනෙකුට කියනවා. රාජපක්ෂල එක්කල දුර්වල කිසිම නෙවෙයි. මහින්ද රාජපක්ෂල ශ්‍රී ලංකා රාජපක්ෂගේ පොත දාගෙන මාධ්‍ය ගහගෙන යනවා. කීප දෙනෙක් මාධ්‍ය ඒ අඳබාල දුර්වල මාධ්‍ය තියෙනවා. මම දන්නවා කවුද කික් කරන්නේ කියන එක. මම එයාලට අභියෝග කරනවා පුළුවන් නම් ඒක ඔප්පු කරන්න කියලා. රාජපක්ෂල එක්කල දුර්වල කිසිම නෙවෙයි. මේ නම් වැඩක් කරපු මිනිස්සු. ඒකින්ද මිනිස්සු අදාළ හඳලා ඉබේ කියලා මම ওই මාධ්‍ය වලට කියනවා. අනිත් කාරණා ප්‍රධානම කාරණා මට කියන්න ඕන කාරණාව ඕනෑම කෙනෙකුට මම විද්‍යාන දිරුණා, ගැටලු කරලා දිරුණා, ළමා දූෂණය කරලා දිරුණා, ආතල් දූෂණය කරලා දිරුණා, හොරා කරලා දිරුණා, මක්කුල කරලා දිරුණා, මිනිනුරු කරලා දිරුණා. ඕනම කෙනෙක් මට ඔප්පු කරලා පෙන්නන්න. ඕනෑම දඬුවමකට මම යරත් වෙන නැති මම ඉන්නේ මගේ ගෙදර ඕනලා ඉන්නවා. එහෙම නැත්නම් මගේ ඩෙස්කෝල් එකක් තියෙන මම ඕනලා පාරේ ඉන්නවා. කිසිම දණක ප්‍රියන්වරෙක් හැංගිල නැහැ, හැංගිල්ලෙත් නැහැ. ප්‍රධානම කාරණය ඕකෝ කියන්නේ මේ මිනිස්සුන්ගේ විශ්වාසය. මම එලි කරන්න නොකරන්න හේතු කාරණාව තමයි ජීවවල සත්‍යන කාලගණන තිස්සම මිනිස්සයා මගේ ඉදිරියේ වැඩ කරපු මිනිස්සේ මගේ ලේකම් කෙනේ අන්ත අනන්ත අප්‍රමාණ හොරකම් කරවල තිස්සම මිනිස්සයා බැරිමත අන්තිම මොහොතේ මගේ නංගි ඇඳුම් මාර්ගන තාමරේ තිස්සම මිනිස්සයා ජලයෙන් ඉල්ල බලාගෙන ඉඳලා තියෙනවා. ඒක මට නම් කතා කරලා දෙන්න බස් නැහැ. මගේ තිස්සම මිනිස්සේ පන්න දෙන්නේ ජීව ප්‍රසාද කියනගේ ආමීගේ ඉන්නේ කිවිලිවල තමයි ගෙවල් දෙන්නේ. මම අභියෝග කරන ප්‍රසිද්ධිය අභියෝග ඒ මාසේ මම පන්නේ දැක්ක පස්සේ ඌ එක එක එම්ජේ පටවගෙන පිටරට වලින් සල්ලි හොරගන්න කර සල්ලි හොරගන්න කර අනන්ත ප්‍රමාණ සල්ලි හොරගන්න. මම ඒව මාධ්‍යට අරලා දුන්නා පොලිසියට නඩුවට දාන්න දැන් මම එන්නේ තරහ තමයි ශ්‍රීලාලිය නාරච්චි කියන්නේ. ශ්‍රීලාලිය නාරච්චි කියන මම යන කාන්තාවක් එක්ක කෝල් කියන්නේ දැන් මට තමගේ ඉතින බලන්න අපුණක් කෙනෙක් ඉන්නවා. නමුත් ශ්‍රීලාලිය නාරච්චි තවත් ඉල්ල 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 මාත් එක්ක එනවා නම් ශ්‍රීලාලිය නාරච්චිගේ නිරුවත් වීඩියෝස් මගලට දිනවා. පිරිමින් එක්ක ෆෝන් සෙක්ස් කරපු වීඩියෝස් මට එනවා දිනවා. අදලම් මම දැන්නේ කවුද ඌ මට කියලා. නමුත් මම ඒවා මාධ්‍යවලට දෙන්නේ නැහැ. කොහොමද කල්පනා කරන්නේ නැහැ. මොකද එයා කාන්තාවක්. එයා අම්ම කෙනෙක් කියලා. මටත් අම්ම කෙනෙක් ඉන්නවා. මටත් නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි එයා ඉල්ලන් කරනවා නම් මම ඕන වෙලාවක ලෑස්ති එළියට දාන්න ඉල්ලන් කරනවා. මේ අන්තිම වතාවට තමයි මම ඇයට කියන්නේ. මොකද මේ මාධ්‍ය කරගෙන කියන්න මට උනනාවක් නැහැ. මම දෝෂී කියලා. නමුත් දිගින් දිගටම මේ මාධ්‍යයට නොදුන්නොතින් මම මේ මාධ්‍යයට ඇවිල්ලා ජීවිතේ මම කරන අසාධාරණයක් වෙනවා. මේ ඒ පාපතරය අල්ලගන්න බැරි වෙනවා. මම ඒකයි මේ ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න උත්සාහ කරන කෙනා. විශේෂයෙන්ම ඔය ශ්‍රීලාලිය නාර ජීව ප්‍රසාද හා මඩ ගහගෙන ගියා මේ හාෂ්මි කවුද අසේලා අයියා මගේ සල්ලි අරගෙන යන්නේ කියලා. අසේල සම්පත් කියලා කියන්නේ ඒතර දුර්වල මිනිස්සු එක්ක විඥාතේ සල්ලි නැතුව යති. ඒවලට හිගන්නේ කෙරිය ඔය අපි අපේ සල්ලි ඉල්ලගෙන මේක දීපන් මල්ලි කියලා කියනවා. ඒතර මං කුදී නෙවි. නැත්තම් එයා මගෙන් ඉල්ලාවි මට මේක උදව් කරපම් මල්ලි කියලා. ඒ අර මේ අරකට කර දෙන්නම් මේ මාධ්‍ය මේ දුහ දෙන්නම් අරකට කර දෙන්නම් කියලා කියනවා. අසේල සම්පත් මං කුදී එක හිගන්නේ කරේවි. හොඳ හොඳක් තියෙන හොඳ ඍජු හොඳක් තියෙන මිනිස්සේ අසේල සම්පත් කියලා කියන්නේ. මගේ ගමේ වුණාට අද දෙවිදි වතාවට දැක්කේ මම වගකීමෙන් කියනවා. ඔවුත් එක්කමයි ඉස්සුව අඳුනවත් තිබිලා නැහැ. අද දෙවිදි වතාවට දැක්කේ ෆෝන් එකේ ඕනම් දාවතාවක් කතා
සත්‍යය තමයි ඒක තමයි ඇත්ත කතන්දරේ. අවසන් වශයෙන් මම අසල සම්පත් දේශපාලනයට එනවා නම් මම ඕගේ ඉදිරිගමනට ආදරෙන් ආශිර්වාද කරනවා. පාක්ෂික ප්‍රමේ හේතු මොනවද නැහැ. මොකෙන් ආවත් මේ රටට දෙයක් කරන්න මේ සමාජෙ දෙයක් කරන්න ඔබට දිවි ශක්තිය ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. පැමිණි සිටින මීඩියා ආයතනවල සියලු දෙනාටම මම ස්තුතිය උපුට කරනවා. මේ මීඩියා ආයතන සියලු දෙනාට මට වෙනුවෙන් යමක් කරන්න කියලා මම ආදරෙන් ආශිර්වාද කරනවා. ඔබ සම්පූර්ණ නම් කොට කියන්නේ සම්පූර්ණ නම් කොට මම ජේවි ප්‍රියන්ත කුමාර මාගේ බ්‍රෑන්ඩ් නේම් එක මගේ බිස්නස් නේම් එක ප්‍රියන්තයි. ඔබලා හිතුවා දෙයක් අහන්න බලව මාධ්‍ය වාහනේ එක අහන්න ඔබතුමා ඒ දෙයට සම්බන්ධ නැත්නම් අපිට පුළා නෑනේ. ඔබතුමා සත්නක ඉන්න තිබුණා නෑ මේක මේ සම්බන්ධ ඉන්නෝල් වෙන්නේ නැතුව. මම සම්බන්ධ නෑ මේකට. ඔව්. කියලා ඔබතුමා ඉන්න තිබුණා නේ මේකට ෆේස් කරන්න නැතුව. නෑ මගේ ෆොටෝ එකක් දාලා Facebook එකේ යනවනේ රට පුරා යනවා වෙබ්සයිට් වල යනවා ප්‍රියාමණික් මේ. අර දරුවගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි දාගෙන යනවා. ඔව්. දරුවගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි දාගෙන යනවා. මගේ ෆොටෝ එකක් උන් දාලා නොතිබුණා නම් විශේෂ මොකක්ද වෙන්නේ නැහැ. මට වැඩක් නැහැ. වෙනු මොනාවක් නැහැ. මගේ ෆොටෝ එකක් දාලා තියෙන හින්දා මම මේකට කරේ උදව්වක්. මම නෙවෙයි කියන එක දැන් මගේ පස්සේ කවුරු කවුරුනේ මගේ පස්සේ හෙලවනව නම් ඇත්තම කෙනා මම නෙවෙයි. මගේ පස්සේ හෙලවනව නම් ඒ මිනිස්සුන්ට ඒක අපි කියන CID කියලා, අපිට මාසෙල් සම්පත් කියලා. එන්නේ මේක. මෙන්න මේ ෆොටෝ එක. මේ මගේ ෆොටෝ එකක් දාලා තියෙන මේ දරුවත් එක්ක. ඉතින් මම මගේ අයිතියක් නේද අනිවාර්යයෙන් මේක එළියෙලා කියන්නේ මගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ. දැන් මම මේ උදව්වක් කරන්නේ. මෙතන මන් නැහැ කියලා පෙන්වුවට පස්සේ ඇත්ත හොරා පස්සේ පන්නන්න පුළුවන්. ඇත්ත අපාතනේ පස්සේ පන්නන්න පුළුවන්. මම එළියට ඇවිල්ලා මේක මම කියන්නේ නැහැ කියලා කියන්නේ මම ඇඟිලා ඉන්නවා කියලා කියන්නේ මම කරන අසාධාරණයක්. එහෙනම් මම පිළිගත්ත වෙනවා මම මේක කරා ඉන්නේ. මම එළියට ඇවිල්ලා මම බලන නිසා. ඕනතර මාර්ගයක් මගේ ගේ එකක් පෙන්වන්න. මගේ විතර කාමරේක මම පබ්ලිතරා. විතර කාමරේ නම් හැමදාම නේද. ඉතින් මට ඇඟිල්ල දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ. මගේ ඇඩ්‍රස් නම්බර දුන්නා. බෑන් නම්බර දුන්නා. බෑන් විදේශ මම CID එක දුන්නා. මට ඇඟිල්ල දෙයක් නැහැ. මම ඕන වෙලාවකින් මගේ ගෙදර මම ඉන්නවා. ඕන වෙලාවක මගේ ෆෝන් නම්බර කතා කරන්න පුළුවන්. මම එළියට ඇවිල්ලා මේ කතා කරලා මම දෙවිගෙතේ ඉන්නේ ඇත්ත පාපතර හොයාගත්තයි මම මේ උදව් කරේ විශේෂයෙන්ම අවුවාගේ ඉතිහාසයේ කියන නැහැ තමයි රහස් ප්‍රදේශය රහස් අවයවය දෙන්නම් කියලා මාර්ගයට ඕනම සජීවී ආර්ථික කයිතන දෙන්නම් කියලා පාපතර අල්ලගන්න මම දෙන්නා මොකද ඒ පාපතරයේ රහස් ප්‍රදේශයයි මගේ රහස් ප්‍රදේශයයි දෙක සංසන්දනය කරපොතින් හෙන්රිකල් දෙරණමත් ඒක පේනවා හෙන්රිකල් දෙරණමත් ඒක පේනවා අන්දේපුරම පේනවා මම දැනුණත් කැමති ඔය ආයතන ඕන කෙනෙක් ඉන්න CID කියන මම ඕන වෙලාව දෙන්න. මේව උදව්ව කරන්නේ. නැත්නම් මේ මට මේ ඉල්ලගෙන කන්න එකක් නෙවෙයි. මම කරන්නේ මම බය නැහැ. කිසිම දඩට බය නැහැ. මොකම කිසි කෙනෙක් යටියක් වෙන්නේ නැහැ. යටිල නැහැ. දේශපාලනයේදී ජනාධිපතිද අගමැතිද විපක්ෂ නායකට හිතුවා වෙන විදිහට පාර්ලිමේන්තුවේ මම බය නැහැ. ඔක කිසිම කෙනෙක්ම යටින් නැහැ. මම හම්බ කරලා
එහෙම මට හදාගන්නවා නම් ඔබ සීමාවක් තියෙන උතුමාංශුත් කියලා තියෙනවා ණයෙක් නම් වෙනේකල පෙන්නන්න යන්න දැන් කරදී නැත්නම් ධර්මයේ කියන බැඳගෙන යනවා කියලා මම ශමිලා දිනාලා කීතයි කියලා ප්‍රසන්නයි කියලා කියන්නේ ඒ මගේ ඉතිරිය අන්තිම මේ ඉතිරිය අන්තිම දැවිලා තියෙන්නේ ඔතනින් ගියාම හදාගන්න එපා ඔතනින් ගියාම හදාගන්න විත්තිල හේතු කරන්න එපා විත්තිල හේතු කරගත්තොත් තින් ප්‍රියාමණික් නැති නැතිල කිසිසේත් නමක් තම දැවිලිම ඔය හැබැයි නන්දිමාලා එතු පිරිසත් ඔබතුමාම කියලා කියන්නේ නැහැ නේද? සැක කියලා තමයි කියන්නේ. මමයි කියලා කියන කොන්දක් නැහැ. මමයි කියලා කියන්නේ නැතුවට ෆේක් එකක් හදාගෙන මමයි කියලා දානවා. ඒක ශාන්ලාගේ අරතිගේ නන්දිමාගේ ශාමයේ ජීවඳුරාගේ ෆේක් එකක් තමයි 15 20ක් විතර සැරිසරන්නේ. වෙන කිසිම මිනිස්සුන්ගේ නැහැ. ඒ උන්නේ තමයි. මමයි කියලා කියන කොන්දක් නැහැ. මම මේ අභියෝග කරන්නේ ඒක තමයි. පුළුවන් නම් එකෙක් කියපලා මමයි කියලා ෆේක් එකක් වුණත් ප්‍රසිද්ධිය ඇවිල්ලා. මේ මම අභියෝග කරන්නේ නම කියලා නන්දිමාල් කියන සිර මොකක් සිර මැතිවිද මොකක්ද කියන අටව ගත්ත සංවිධානය ඕක දාන්න කුණු කුණේට ඔය සංවිධානය කියන හප්පිලවුව මම කරන්නේ නම් ඔය ඉතුරු වෙන්න ඇදී වැඩ නන්දිමාල් කියන මිනිස්සු නන්දිමාල් කියන ශාමිලා කියන මිනිස්සු නෙමෙයි මේ රටේ කරපු දෙයක් නැහැ මිනිස්සු කරන පුළුවන් දෙයක් නැහැ මම කරපු දේවල් වලින් මේ නන්දිමාල් වලට ඔය අටව ගත්ත සිරපත්ති සිර සිර ගන්න සංගම් වලට අරගෙන මම කරපු දේවල් වලින් ඕකේ භාගයක් ඕකේ දශනාක මානසිකත්වය ජනප්‍රිය වෙන්නේ කො වීරවල වෙන්නේ අර යන්නේ කියන වීර කාන්තාව කියන වීර කාන්තාව අතට මේක ආගේ කාර්යයක් අදිනවා වෙන දුප්පත් මානසික බඩ බඩ වෙන කාමක් කියලා කරලා දීන්නේ එයාගේ නිර්මත වෙනවා තියෙනවා මේ අර මොකද්ද පස්සපත්තේ වැඩේ කරගෙන ගන්න උදාහරණ එක කියන කියන මේ පෑඩ ඇවිල්ලා හොල්මන් කරනවා කියලා අමුතු වරක් කියනවා ඕවර කරන්නේ වීර කාන්තාව මොකද අපි දන්නවා ඕක කෑන මම අභියෝග කරන්නේ ඒ කච්චර පුරණ මාර්ථික හැදෙන්නේ නැහැ කවුවත් එලිපිටේ නම් මම එලිපිටේ ඉන්නවා කිසිම කෙනෙක් එලිපිටේ නෑ නේද කොණ්ඩක් පාන්නේ නැහැ ඒක ඔපියන් මහත්තයා ඔබතුමා කියන්නේ ඔබතුමා ප්‍රසිද්ධ පරීක්ෂණයකට සූදානම් කියන්නේ ඕනම පරීක්ෂණයක මම ප්‍රසිද්ධියේ ගුමගේ රහස්තරය මොදෙන්නා රාජප්‍රදේශයේ ප්‍රපුරුසිලින්ගේ මොදෙන්නා ඕනම වීඩියෝ එකකට ඕන සජීවී වීඩියෝ එකකට මොදෙන්නා CID එකට මම ඒක කිව්වා CID එකට මගේ අරගෙන නෝමන ඕන වෙලාවට මම එන්නා ඒ වීඩියෝ එකත් කම්පයා කරපන් ඒක මම සාර්ථක නෙමෙයි අන්තිම ඉස්සරහ කොහේ හෙරුනි කඩේ ළඟ ඇස් දෙක පේන්නේ ඇස් දෙක පේන්නේ තුන්සුනුත් එක පේනවා ඕන මනුස්සෙක් මගේ වීඩියෝ බැලුවා ඒ වීඩියෝ එකයි මගේ මේ මගේ අතට ගලපුවාට පස්සේ දෙවුන්ට ලැබි උපන්දා මුඩේකට බවක් දැන රිලීස් වෙන මේ විද්‍යාත්මක පරීක්ෂණයට යන්න ඕනේ නැහැ මගේ පස්සේ ඉඳලා මම මේ CID වල පොලිස් බල ගන්න ඕනේ නැහැ ලේසි මම දෙනවනේ ඒකට මේ උසාවි නුත් ගන්න ඕනේ නැහැ ස්වේච්ඡාවෙන් ඉදපත් දලා දෙනවා ඒ මම ඉදපත් දෙනවා වගේ මට චෝදනා කරන ඔය ශාමිලා ලීනා කියන මුළු කුඩයනේ ජීව ප්‍රසාද කියන හොරගෙඩියයි නන්දිමාල් කියන කියලා අටව ගත්ත තිරසම් බල්ලයි පුළුවන් නැතුව වෙන කියන මාත් එක්ක හැපෙන්නේ නැහැ කියලා නන්දිමාල්ම අභියෝග කරන පුළුවන් නැහැ කියලා මාත් එක්ක නන්දිමාල් කියන්නේ මගේ ටොයිලට් එක කන්න අවශ්‍ය නැහැ නන්දිමාල් චන්දිමාල් ශාමිලා ලීනා කියන පුළුවන් මගේ ටොයිලට් එක කන්න දෙන්න එන්න කියලා කතා දෙන්න මම මේ ආවේගෙන් කතා කරන්නේ ඇත්ත කතා කරන්නේ ඔහු මං හම්බ කරපු සල්ලි ලක්ෂ 63000 කට මිනිස්සු මෙදලා දින දින දනට බිඳ මට මඩ ගන්න ඔය කිසි වෙනුට ආයතියක් නැහැ නීතියක් තියෙනවා මඩ ගන්න තුරු නීතියට යන්න මම හැම කෙනාටම නීතියට යන්න නීතියක් තියෙනවා කියලා නීතියෙන් පිට යාරේ නෝනා මට නීතියෙන් පිට ඉහිලට ඉදේවා ගන්න නීතිය නමුත් මම අද වෙනකම් එකක් නීතිය පිට ඉඳලා නැහැ මේ අන්තිම අවස්ථාවේ මේ හක්තිය දෙන්නේ අන්තිම අවස්ථාව මේ අන්තිම අවස්ථාවේ ප්‍රයෝජන නොගත්තොත් හරි විදිහට හැදුණ නැතුව රියාන් වෙලින් දකුණේ කියලා පෙන්වන්න ඔපියන් මත මේ ආව පරීක්ෂණය ක්‍රියාත්මක වෙනවද මොන හරි ක්‍රියාත්මක වෙනවා ඊයේ මගේ ගෙදර සීයේ ඉන්නවා සීයේ ගෙදර මගේ ස්ටේට්මන්ට් එකක් අරගෙන ගියා මම නානක් මට ඕනාව මහත්තයා අපි ආපු වෙනනම් කියලා මම ඕන වෙලාවක එන්න මම දැන් එන්න මාසයක් කර කියලා මම පරීක්ෂණය කරන්න මම සීයේ මාත්තුට කිව්වා ඒ මිනිස්සු බූරුව නැවි සීයේ කියන්නේ මන්ද බුද්ධි කියන මිනිස්සු දන්නවා මේක ඇත්ත නැත්ත මොකද්ද මොනවද කියන්නේ කියලා දන්නවා මගේ මම බිස්නස් කරනවා මගේ බෑන්ක් ස්ටේට්මන්ට් බැංකු අප්ඩේට් කරනවා දවස පුරා අප්ඩේට් කරනවා මාතලෙකට යනවා ඒව රහස් පොලිසියට යනවා බිස්නස් කරන දේවල් මේ ශාමිලලා කෑ ගැහුවට මන්ද බුද්ධිය වගේ අපි වරුණා අපි ජරාසත් වුණා මෙච්චර දේවල් අපිට රටේ කරන්න බෑ මේ රටේ බුද්ධියස තියෙනවා මේ රටේ හමුදාවල් ඉන්නවා මේ රටේ CID තියෙනවා ඒ උන් නිති නෑ ඔය කෑ ගැහුවට නමුත් උන්ට දිවස් නෑ ඒ මිනිස්සු දිවස නෑනේ ඔයාලගේ ඔයාලගේ ප්‍රමාණිකුල බලන්නේ මොකද ඒකම හොයනවා දැනටත් කොහොම මම CID වල යනවා ඒ සම්බන්ධ කොල්ලෙක්ගෙන් කටවත්තරයක් ගන්න තියෙනවා කියලා කිව්වා ඒ කොල්ලවත් ඉක්ගෙන යනවා මම CID වල දැන්ම දැනන්න කියලා කිව්වා ඒ OS එකට ගලපුවා OS එකට ගලපුවා මම ඒකත් යනවා මේ ඒත් එන්නේ
මේක නිර්දෝෂී මම කොහොමද නිර්දෝෂී නමුත් ඇත්ත නේ ඔයාලා කියන තරම් විතරයි CID එකේ ක්‍රියාත්මකයි කවුද නෑ කියලා කියන එක බොරුවක් CID ක්‍රියාත්මකයි CID එකේ හැංගුලා නෑ කොහෙවත් අනිත් දේ මට සාධිත CID ගන්න නෑ එච්චරේ පොඳපන් නැති ඉගන්න නෑ CID එකේ හොඳ ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉන්නේ බුද්ධිමත් මිනිස්සු ඒකේ ඉන්නේ ඒකද මේ ඇත්ත යනවා.